ආයුබෝවන් යාළුවනි අදත් සමිසලන් YouTube channel එකට මගේ යාළුවෝ සේරම ආදරෙන් පිළිගන්නවා. ඔව් අද මම කතා කරන්න ආවේ සබන් භාවිතය. මූනේ අද වෙනකොට ගොඩක් අපේ ජනතාව මූහුනේ සබන් භාවිතය කරනවා. ඒක ගොඩක්ම වැරදි දෙයක්. මොකද සබන් භාවිතය මේ වෙනකොට ලෝකේ ගොඩක් රටවල් වලින් මූහුනේ සබන් ගාන එක ඉවත් වෙලා තියෙනවා. Namun ape me asia tita ratawal kihipe pamanak itarak muhune sabang bahagite ta purude latina gulak ma purude latine sabang bahagite ratamai ape asia tita ratawal lola minisu ekeng gulak ma pramuka tawe gano ape langka wagi ratawal ekenisa kolangge muhuna pahapat saha itamat lasan ta priyakaru idira තියාගන්න ඕන නම් සබම් භාවිතයෙන් අයින් වෙන්න කියලා තමයි මම ඔයගලන්ට කියන්නේ. ඔව් අපි බලමු ඒකට මොකද්ද බලපාන හේතු කියලා. ඔව් හේතු තමයි සාමාන්‍යයෙන් අපේ මූණේ pH එකේ පවතින්නේ 5.5ක් වගේ. ඒත් සබන් වල තියෙන pH එකේ 9.10ක් අතර ඒවෙන් වෙන්නේ සබන් ඊටාම මුහුණට අගුණයි. මොකද මුහුණ ඊටාමත් ඉක්මනින් සම වේලිලා මුහුණේ රැලි වැටිලා මේ වගේ දේවල් වලට ඔකන මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ වගේම අපේ මුහුණේ සබන් ගාලා සෝදා ඉවත් කරනකොට එකපාරටම සබන් මුහුණෙන් ඉවත් වෙන්නේ නැහැ. මොකද අර පෙන පෙන වගේ ගොඩක් වෙලාට සබන් මුහුණේ කොහොමත් ඉතුරු වෙනවා. මොකද දැන් අද කාලේ ගොඩක් අය රස්සාවල් වලට යනවා ඉක්මනට ඇඳ පැලඳගෙන ඉක්මනට මූණ හොදගෙන. එතකොට මේ සබන් මූණ ගෑවම වෙන්නේ සබන් ඉක්මනට ඔයගලන්ට සෝද ගන්න හම්බ වෙන්නේ. ඔයගලන් හිතනවා දැන් මූණ හේදිලා ඉවරයි සබන් පෙනට ගියාම මූණ හේදිලා ඉවරයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. සබන් ගෑවම වෙන්නේ සබන් අනිවාර්යෙන් මූණේ ඉතිරි වෙනවා. මුළු මූණ හේතුවට මුළු මූණෙන්ම සබන් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒක නිසා තමයි සබන් ගන්න එපා කියන්නේ. එතකොට සබන් මූණෙන් ඉවත් වෙලා නොගියම තමයි මූණ ගොරෝසු වෙනවා. හැම රැලි වැටෙන්න බලනවා. ඒක ඔකලන්ට එක පාට පේන්නේ ටිකින් ටික තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපි හැමතිස්සම කියන්නේ මූණේ සබන් ගන්න එපා කියලා. ඔයගලන් හිතන්නේ මූණේ සබන් ගන්න එපා නම් මූණේ මොනවද ගන්න කියලා. මම මූණේ ගන්න පුළුවන් අපිට ෆේස් වොෂ්. හොඳ වර්ගයේ ෆේස් වොෂ් තියෙනවා. ඒවත් ගොඩක් වෙලාවට ඔයගලන් භාවිතයට ගන්නකොට වග බලා ගන්න අනිවාර්යයෙන්ම අපේ ලංකාවේ නිෂ්පාදිත ෆේස් වොෂ් එකක් ගන්න. සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඔකලන් වග බලා ගන්නොත් ෆේස් වොෂ් එකක් ගන්නකොට ඒකේ පිටිපස්සේ ලේබලේ තියෙනවා වචන වගේ. ඒක ඔකලන් කියවලා බලනොත් මේකේ මොනාරද අවශ්‍ය වෙන්නේ, මේකේ අඩංගු වෙච්ච ද්‍රව්‍ය මොනාද, එතකොට මේක එක්ස්පයරි ඩේට් එක බලන්න ඕනේ, කල් විකුත් වෙන දිනේ. ඒ වගේම ඔකලන් බලන්න ඕනේ මේකේ pH එකගේ. ෆේස් වොෂ් එකකදී ගන්නකොට අනිවාර්යෙන් බලන්න ඕනේ pH එකගේ. සාමාන්‍ය pH එකගේ තියෙන්න ඕනේ 5.5 5.6 අතර තිබ්බොත් ඒක ගොඩක්ම හොඳ ෆේස් වොෂ් එකක්. ඔකලන් අනිවාර්යෙන් ඒක මතක තබා ගන්න ඕනේ ෆේස් වොෂ් එකක් ගන්නකොට. ඒ වගේම තමයි මේ ෆේස් වොෂ් එකක් ගාලා ඔකලන් මූණ හොඳට උඩු අතට තමයි ෆේස් වොෂ් එක මේ භාවිතා කරන්න ඕනේ ඔක්කොම උඩු අතට. නැත්තම් වෙන්නේ මූණ එල්ලා වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඔකලන් ඕන වලට පාට හදිස්සියේ තට්ටක් ගාලා මේ මූණේ ෆේස් වොෂ් ගෑවොත්. ඒක නිසා තමයි අපි කියන්නේ හැමතිස්සෙම ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න නිවැරදි විදියට කියලා. නිවැරදි විදියට ෆේස් වොෂ් එකක් භාවිතා කරන කරපු වීඩියෝ එකකුත් මම කරලා ඉතින් ඒකත් බලන්න. ඔකලන් අනිත් එක තමයි කොහොමත් සබම් භාවිතයෙන් අයින් වෙන්න අනිවාර්යයෙන්ම ඔගලන්ගේ මූණ ලස්සනට පැහැපත්ව පියකරුව තියාගන්න ඕන. මොකද ගොඩක් අයට වයසනලා වයස පේන්නේ අපේම මිසින් අපිම කරගත්ත වැරදි නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ දේෙන් ඔගලන් අත් මිදෙන්න අදම හරි දෙයට යන්න මෙච්චර මේ මම කියන්නේ ඔගලන්ට. ඒකයි එතකොට ඔගලන්ගේ මූණ හොඳ පැහැපත් ලස්සන
ප්‍රියකරු මුහුණක් විදියට ඔයගලන්න තියාගන්න පුළුවන්. ඒක නිසා අදම සබන් භාවිතයෙන් අයින් වෙන්න මූණ ගන්න පස්ස සබන් හොඳ ෆේස් වොෂ් එකක් ගන්න කියලා තමයි ඔයගලන්න කියන්නේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගලන් එහෙනම් සුවෙන් සිටින්න ඔයගලන්ට ජය වේවා.